අද අපි කතා කරමු ගොඩක් දිනට ප්‍රශ්නයක් තියෙන පොරොන්දම් ගැන. මොකද ගොඩක් දිනට තියෙන ගැටලුවක් තමයි මේ පොරොන්දම් වලින් කොහොමද හරියටම පොරොන්දම් ගලපගන්නේ කොහොමද? ඊට පස්සේ හඳහනක තියෙන ග්‍රහ බලපෑම්ද වඩා වැදගත් වෙන්නේ? එහෙම නැත්නම් පොරොන්දම් බැලීමද වඩා වැදගත් වෙන්නේ? සමහර පොරොන්දම් කියන්නේ පොරොන්දම් 20න් කොපමණ ප්‍රමාණයක් ගැලපෙන්න ඕනේද? මේ කුජ දෝෂය කියන්නේ මොකද්ද? විවාහයට බලපාන්නේ කොහොමද මේ පොරොන්දම්? මේ ග්‍රහ සංයෝග විවාහයට බලපාන්නේ කොහොමද? මෙන්න මේ වගේ පොරොන්දම් සහ දෙදෙනෙකුගේ ගැළපීම සම්බන්ධ හඳහන්වල තියෙන ග්‍රහ බලපෑම් කොහොමද බලපාන්නේ? ජ්‍යොතිෂවේදියා කියන පුද්ගලයාට මේ විවාහය සම්බන්ධව පොරොන්දම් බැලීමේදී හඳහන් බැලීමේදී මොන වගේ වගකීමක්ද තියෙන්නේ කියන දේ ගැන කතා කරන්නයි අද මේ වීඩියෝ එකෙන් සූදානම් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක පොරොන්දම් බලන හැටි උගන්වන්න යන වීඩියෝ එකක් නෙමෙයි. ඒක ඉදිරි පාඩම් වලදී අපි ඔයගොල්ලන්ට පාඩම් මාලාවක් විදිහට මම අරන් ඉන්න සූදානම් වෙමින් ඉන්නවා. අද කතා කරන්නේ මොකද්ද මේ පොරොන්දම් වලින් කෙරෙන්නේ? මේ පොරොන්දම් බැලීම කොහොමද ජ්‍යොතිෂවේදී කරන්න ඕනේ? හඳහන් ගැලපීම කියන්නේ කේන්ද්‍රයක තියෙන ග්‍රහයන්ගේ බලපෑම අනුව දෙන්නෙක්ට තියෙන සම්බන්ධතාවයට බලපාන්නේ කොහොමද මේ දේවල් කියන දේවල් තමයි අද වීඩියෝ එකෙන් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, එහෙනම් අපි වැඩි කතාවක් නැතුව බලමු මේ පොරොන්දම් කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම මේ පොරොන්දම් පෙර උන්දම් කියලාත් කියනවා. මේ පොරොන්දම් බැලීම සිද්ධ වෙන්නේ දෙදෙනෙක් අතර තියෙන ගැළපීම, ඒ දෙන්නගේ මානසික කායික ගැළපීම කොහොමද කියලා බලන්න තමයි මේ පොරොන්දම් කියන දේ තියෙන්නේ. ඉතින් ඇත්තටම ජ්‍යොතිෂ කියන දේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා. මේක එන්නේ ගොඩක්ම ඉන්දියාවේ ආභාෂයෙන් තමයි අපිට ලැබෙන්නේ. එතකොට ඉන්දියාවට අනුකූල වේ තිබිච්ච සංස්කෘතියට අනුකූල වෙන විදිහට මේ පොරොන්දම් වල බොහෝ පොරොන්දම් සැකස් කරලා තියෙනවා. ඒ වගේම මේ ජ්‍යොතිෂයේ මේ තියෙන සිද්ධාන්ත වලට අනුව 80% එහා පැත්තම තියෙන දෙදෙනාගේ මානසික කායික සම්බන්ධතාවය කොහොමද කියන එක, ඒ අමතරව ඉන්දියාවේ තිබිච්ච සංස්කෘතියට දාලා අනුකූල දේවලුත් මේ පොරොන්දම් වල තියෙනවා. උදාහරණයක් විදිහට ආයුෂ පොරොන්දමින් ගොඩක් වෙලාවට කාගේ ආයුෂද වැඩි කියලා බලන්න හේතුව තමයි ඉස්සර ඉන්දියාවේ තිබුණ සති පූජාව. ඒ කියන්නේ පුරුෂයා මැරුණොත් බිරිඳට කලින් බිරිඳ පුරුෂයාගේ දරසෑයට පණින්න ඕන කියන ආගමික නීති ඒ කාලේ ඉන්දියාවේ තිබුණා. ඉතින් ඒ වගේ දේවල් එක්ක ඉතින් ස්ත්‍රියට කලින් පුරුෂයා මැරෙනවා කියන්නේ ඒක සමාජීය වශයෙන් ලොකු ගැටලුවක්. ඉතින් ඒ වගේ දේවල් වලදී ආයුෂ පොරොන්දම ඒගොල්ලෝ ඉන්දියාවේ බලන්න තීරණය කළා. ඉතින් මේ වගේ දේවලුත් ඉන්දියානු ආභාෂිනුත් ලංකාවට පොරොන්දම් වල යම්කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අතීත කාලෙදී දැන් වර්තමානයේ වෙනකොට Facebook, WhatsApp මේ වගේ සමාජ ජාල ගොඩක් තියෙනවා. ඒ වගේම දෙන්නෙක්ට මුණ ගැහිලා ඒ දෙන්නගේ යම්කිසි කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා ඒගොල්ලන්ට මේගොල්ලන් අඳුනගන්න කාලයක් ඕන් තරම් තියෙනවා. ඒ සුරු කළා කාලාන්තරයක් තිස්සේ මේගොල්ලන්ට මේ දෙන්නගේ අදහස් කොහොමද ගැලපෙන්නේ කියන එක ආශ්‍රය කරලා බලන්න හැකියාවක් තියෙනවා. නමුත් අතීතේ මේ ජ්‍යොතිෂය පැවතෙන්නේ ගොඩාක් කාලෙකින්දන්නේ. එතකොට අතීතේදී මෙහෙම ක්‍රමයක් බොහෝම විරලයි. ඒ කියන්නේ දෙන්නෙක්ට කසාදයක් බඳිද්දී, විවාහයක් සිද්ධ වෙද්දී බොහෝ දුරට කිසිසේත්ම නොදන්න දෙන්නෙක් තමයි මේ විවාහයෙන් පස්සේ එකට එකතු වෙලා ජීවිත ගමනක් ගිනිච්චේ. එතකොට අවශ්‍ය වුණා දෙන්නෙක්ගේ තියෙන සිතුම් පැතුම් කොහොමද, ඒ දෙන්නගේ මානසික ශාරීරික බැඳියාව කොහොමද මේ ඉදිරි යුග ජීවිතය ගත කරන්න කියන එක කලින් බලන්න, මේ දෙන්නගේ කර්ම ශක්තිය කොහොමද කියන එකත් කලින් බලන්න. මේකට තමයි පුරාණ ජ්‍යොතිෂයේදී මේ පොරොන්දම් සහ ග්‍රහ බලපෑම් ඇතුළුව මේ විවාහය කියන දෙයට බොහෝ දේවල් එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒකායින්නම් පොරොන්දම් බලාගෙන ආවා. අතීත ශ්‍රී ලංකාවෙත් මේ වගේ තමයි. අතීත ශ්‍රී ලංකාවෙත් පිටපලාත්වල දෙන්නේ කසාද බදිද්දී ඒ දෙන්නගේ තියෙන පෞල් පසුබිම් බැලුවා. ඊට පස්සේ මේ දෙන්න ගැලපෙනවද කියලා බලන්න වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද ඇසුරු කරලා බලන්න පුළුවන් ක්‍රම ඉස්සර තිබුණේ නැහැ. කතා කරලා බලන්න පුළුවන් ක්‍රම තිබුණේ නැහැ. මේවත් එක්ක සිද්ධ වුණා මේ දෙන්න ගැන ජ්‍යොතිෂ්‍යට අනුකූලව කොහොමද කියලා ගැලපීමක් කරන්න. ඉතින් මේකට තමයි පොරොන්දම් කියන එක ඒ කාලේ බොහොම වැදගත් විදිහට සහ බොහෝ බරපතල විදිහට හඳහන් කියන දේත් එක්ක බැලුවේ. ඉතින් දැන් තියෙන ගැටලුව තමයි වර්තමාන සමාජයටත් ඒ පොරොන්දම් ඒ විදිහටම අවශ්‍යද? මගේ දැනීමේ හැටියට මේ ජ්‍යොතිෂ මම අධ්‍යයනය කළ තියෙන විදිහට වර්තමාන සමාජයට
මේ තරම් බරපතලම විදිහට මේ ජ්‍යොතිෂයේ තියෙන පොරොන්දම් සහ ඒ දේවල් ගලපා ගැනීම අත්‍යවශ්‍යම නැහැ කියන එකයි මගේ මතය. නමුත් දෙන්නෙක්ගේ ගැළපීම කොහොමද කියන දේ ඇත්තටම මේකෙන් බලන්න පුළුවන්. මේ ජ්‍යොතිෂ විද්‍යාව බොරුවක් නෙමෙයි. ඒ වගේම මේ පොරොන්දම් සහ අනිකුත් ග්‍රහ බලපෑම් අනුව තියෙන දේවල් බොරුවක් නෙමෙයි. ඒකෙන් දෙන්නෙක්ගේ සියලුම සම්බන්ධතාවයන් බලන්න පුළුවන්. නමුත් මේ තුලින් බොහෝ දරුණු සමාජ ගැටලු ඇති වෙලා තියෙනවා. වසර ගණනාවක් ප්‍රේම සම්බන්ධතාව තියාගෙන ඒ දෙන්න අතර හොඳ සම්බන්ධතාවයක් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙන අයට බොහෝ දුරට මේ දෙමාපියන්ගේ අත්තරමතිකව බලන කේන්දර ගැළපීම් නිසා වෙන් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර වෙලාවට ජ්‍යොතිෂ්‍යවේදීන් කියන අය කරන බොහෝම ඒ කියන්නේ මානුෂීව හිතන්නේ නැතුව ජ්‍යොතිෂ සිද්ධාන්තවල පමණක් හිර වෙලා සමහර වෙලාවට සංස්කෘතියේ සහ වර්තමාන සමාජය ගැන අවබෝධයක් නැතුව ජ්‍යොතිෂ කරන බොහෝ පිරිස් නිසා මේ වගේ බොහොම ඒ කියන්නේ දුර්භාග්‍යමත් දේවල් වර්තමාන සමාජයේ සිද්ධ වෙනවා. ඉතින් ජ්‍යොතිෂවේදීක ඔයා මේ මගේ චැනල් එක බලලා හරි එහෙම නැත්නම් වෙනත් ජ්‍යොතිෂ පාඩම් මාලාවක් බලාගෙන හරි ජ්‍යොතිෂවේදීක වෙන්න හදනවා නම් අංක එකට මතක තියාගන්න ඔයාලට ලොකු සමාජීය වගකීමක් තියෙනවා. ජ්‍යොතිෂ මුදල් හම්බ කිරීම පමණක් නෙමෙයි ඔයා කියන අනාවැකියක් නිසා බොහෝ දුරට ඔයාගේ මේ පොතපත දැනුම ආශ්‍රයෙන් ඔයා කරන මේ හිතන්නේ මතන්නේ නැතුව පොරොන්දම් 20ක් බැලුවා 20ෙන් 13යි හරියන්නේ ඒ නිසා වැදගත් පොරොන්දම් කිහිපයක් ගැලපෙන්නේ නැහැ ඉතින් මේක ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. මේ කීම තුළින් ඔබ නොහිතන බොහෝ සමාජීයමය ප්‍රශ්නයක් අභ්‍යන්තරේ නිර්මාණය වෙනවා. ඉතින් මේ තුලින් සමහරට සියලු විනාශා ගැනීමක් පවා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා මේ වගකීම් විරහිතව මේ කරන ක්‍රියාදාමයන් නිසා. ඉතින් ඒ නිසා ජ්‍යොතිෂ ඉගෙනගෙන ජ්‍යොතිෂවේදියෙක් වෙන්න හදන කෙනෙක් හරි මේ වෙනකොට ජ්‍යොතිෂ මේ දේවල් කරන කෙනෙක් හරි නම් අංක එකටම තමන් කියන දේවල් ගැන මේ වගේ දේවල් වලදී බොහොම පරිස්සම් වෙන්න. මොකද දෙන්නෙක්ගේ ඒ වගේ කාලාන්තරයක් පවතින සම්බන්ධතාවයන ඒ දෙන බොහෝ දුරට මේ වෙනකොට හඳුනගෙන තියෙන්නේ මේක ජීවත් වෙන්න පුළුවන් මට්ටමට තියෙනවද නැද්ද කියලා. ඔබට තියෙන ජ්‍යොතිෂ්‍යමය වශයෙන් ඔවුන්ට දෙන්න පුළුවන් ගුරුහරුකම් දීම සහ මේ ගමනේදී ඔබට එන්න පුළුවන් බාධක මොනවාද කියන එක හඳුන්වා දීම පමණයි. එතනින් එහාට දරුණු ලෙස මේකට අතපොවන්න ගියොත් එහෙම ඒක ඇත්තරම මම අනුමත කරන්නේ නැහැ. මම දන්නේ අනිත් අය කොහොම ඒක අනුමත කරයිද කියලා. ඉතින් ඒ වගේ දෙයකදී යම්කිසි ඒකෙන් දෙයක් වෙන්න තියෙන අපිට දරුබල සම්බන්ධ ප්‍රශ්නයක් හෝ වෙනත් මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් ඒක මෙන්න මේ කාලේ මෙන්න මේ විදිහට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ සම්භාවිතාවය තියෙන නිසා ඔයගොල්ලෝ මේ කාලෙට මේ විදිහට සූදානම් වෙන්නේ. මොකද ඒ පෙර අතීතයේදී මේ දරුබල සම්බන්ධ දේවල් වගේ දේවල් වලදී ඒ දේවල් නැත්නම් බොහෝ දුරට විවාහය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් වර්තමාන සමාජය කියන්නේ එන්න මේ සමාජයේ දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ජ්‍යොතිෂ්‍යමය සිද්ධාන්ත වලින් එහෙම පෙන්නුවට සමහර වෙලාවට අපිට ඒකට අභියෝග කරන්න පුළුවන් තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා. ජ්‍යොතිෂ්‍ය තියෙන්නේ මේ තියෙන දේ මම කලිනුක් කියලා තියෙනවා බලබල වැළපෙන්න නෙමෙයිනේ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් වෙන්න තියෙන දේවල් පෙර කර්ම ශක්තියට අනුව මෙහෙම දේවල් වෙන්න තියෙනවා නම් ඒකට කරන්න පුළුවන් ප්‍රතිකර්ම ජ්‍යොතිෂ්‍යමය ප්‍රතිකර්ම කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයුර්වේදමය ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවෙන් කරන්න පුළුවන් දේවල් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් අපිට පුළුවන්කම තියෙනවා ජ්‍යොතිෂ්‍ය තුලින් හඳුනාගන්න මේ වගේ ගැටලු වලට අපිට ප්‍රතිකර්ම කරගන්න. ඉතින් ඒ නිසා අපිට ඒ ප්‍රතිකර්ම කරගන්න පුළුවන්. ඉතින් අපි තාමත් මේ යෝජිත විවාහයන් සිද්ධ වෙනවා නම් අඳුරන්නේ නැති දෙන්නෙක්ගේ ඒ දෙන්නට යම්කිසි කාලයක් ආශ්‍රය කරන්න දෙන්න කලින් මේ දෙන්නගේ අදහස් කොහොමද කියලා බලාගන්න ජ්‍යොතිෂ්‍ය සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් අර මුලින්ම ජ්‍යොතිෂ්‍ය දෙන්න මම නම් පුද්ගලිකව අහනවා මේක මේ යම්කිසි කාලයක් පැවතිච්ච සම්බන්ධතාවයක්ද නැත්නම් අලුතෙන් යෝජිත විවාහයක්ද කියන එක බලලා තමයි මම එතනින් එහාට ඒකට කොහොමද මේකේ තියෙන ගැළපීමට අනුව දෙයක් අනිත් කෙනාට කියන්නේ කියන එක ගැන හිතන්නේ. මොකද يعني මානසිකත්වය ගැන අනිත් පුද්ගලයාගේ අනිත් පාර්ශ්වයේ තියෙන මානසිකත්වය ගැන මම බොහෝ දුරට වද වෙනවා. ඒ නිසා ජ්‍යොතිෂ ඉගෙන ගන්න ඔබත් යම්කිසි ප්‍රකාශයක් කරන්න කලින් ඔබට දැකින ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රකාශය කරන්න ඕන විදිහක් තියෙන. එහෙම නොවුනොත් එහෙම ඔහුට යම්කිසි දරුණු විදිහට මානසිකව ඒක වැටෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් මේ ජ්‍යොතිෂ්‍ය හානිදායක විදිහට භාවිතා කරන්න එපා. ඉතින් ඊට පස්සේ මම ඔයගලන්ට තව කියන්නම් කොහොමද මේ පොරොන්දම් කියන එක. මේ පොරොන්දම් කියන එකෙන් සහ ග්‍රහයන්ගේ බලපෑම අනුව කොහොමද මේක මේ දෙන්නෙක්ගේ මානසික සම්බන්ධතාවයේ කායික සම්බන්ධතාවයේ බලන්නේ ඒකේ තියෙන විද්‍යාත්මක සත්‍ය මොකක්ද කියන එක. ඉතින් ජ්‍යොතිෂ්‍යමය පොරොන්දම් වලින් බහුතරයක්ම නැකත් දෙක. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට නැකතක් කියලා එකක් තියෙනවනේ. මේ නැකත් දෙක අතර තියෙන සම්බන්ධයක්. නැකත් 27 අභිජිත් අලුතෙන් එන නැකතත් එක නැකත් 28ක් කියලාත් කියනවා. එතකොට නැකත් වල තියෙන ගණනය කිරීම අනුව
කොහොමද එක එක කියන්නේ මේක පොරොන්දම් බලන කොටසදී ඔයගලන්ට තේරෙනවා මේක කොහොමද කාණ්ඩ වෙන්නේ කියලා. ඊට පස්සේ මේ තියෙන රාශියාධිපතියන්ගේ තියෙන සතුරු මිතුරුකම් මේ වගේ දේවල් එක්ක තමයි මේ පොරොන්දම් ගැළපීම වෙන්නේ. එතකොට මේ නැකතක් කියලා කියන්නේ චන්ද්‍රයාගේ ඒ වෙනකොට චන්ද්‍රයාගේ ගමනට අනුව අපිට ලැබෙන එක්තරා බෙදීමක් තමයි අපි නැකත කියලා කියන්නේ. එතකොට චන්ද්‍රයා තමයි අපේ ජ්‍යොතිෂ හැටියට සිතට අධිපති. එතකොට මේ සිතට අධිපති ග්‍රහයාට අනුව තමයි මේ නැකත කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට තනිකරම මේ සිතුවිලි අතර තියෙන සම්බන්ධතාවය කොහොමද කියන එක තමයි මේ ජ්‍යොතිෂයේදී පැහැදිලිවම හඳුනා ගන්න. ඒක පංච පක්ෂි ක්‍රමය කියලා තියෙනවා. ඒක ඉදිරි කරන්නේ දෙන්නගේ අදහස් අතර තියෙන ගැළපීම කොහොමද කියන එක. ඒ වගේ ගොඩක් දේවල් එක එක පාර්ශ්වවලින් මේ දෙන්නට තියෙන මානසික සම්බන්ධතාවය, මේ දෙන්නගේ කායික සම්බන්ධතාවය, දරුඵල ලැබීම්, මේ දෙන්න කොහොමද ජීවිතය ඉදිරියට ගෙන අරගෙන යන්නේ, මේ වගේ ගොඩක් දේවල් සියුම්ම මේ පොරොන්දම් කියන එකෙන් බලනවා. එතකොට මේ පොරොන්දම් වල විවිධ ක්‍රම තියෙනවා. 20 පොරොන්දම තියෙනවා, අෂ්ටකූටේ තියෙනවා, 8 පොරොන්දම. ඒ 8 පොරොන්දමේ ලකුණු 36න් ලකුණු 18ට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න ඕනේ කියලා තවත් පොරොන්දම් ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ කුජ දෝෂය, ඒ කියන්නේ මේ පොරොන්දම් වලට අමතරව කුජ බෞම දෝෂය තියෙනවා. ඒ කුජ දෝෂය කොහොමද භංග වෙන්නේ? ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි තව කෙනෙක් බොහෝ දෙනෙක් වරද්ද ගන්න දෙයක් තමයි මේ පොරොන්දම් සමහර අත්‍යවශ්‍ය පොරොන්දම් ගැලපුණේ නැති ගමන්ම ඒ කේන්දර ගැළපෙන්නේ නැහැ කියන මතයක ඉන්නවා. එහෙම නැහැ. සමහර පොරොන්දම් නොගැලපෙද්දී ඊට සාපේක්ෂව තියෙන ඒකේ දෝෂ භංග වෙන තවත් පොරොන්දම් හරියාම තුලින් අර පොරො එකනේ හරියන්නේ නැති පොරොන්දම් වල තියෙන අවුල් හරියන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒක හොඳින් පරීක්ෂා කරලා බලලා දෙන්නගේ තියෙන ග්‍රහ සංයෝග අනුව බලලා මේ හැමදේම කිරලා මැනලා තමයි අනිවාර්යයෙන්ම තීරණයකට එන්න ඕනේ. ඉතින් ඒ නිසා අද මේ වීඩියෝ එක කරන්න මට ඇත්තටම අවශ්‍ය වුණේ ගොඩක් දෙනෙක්ට මම දැකලා තියෙනවා මැසේජ් දාලත් අහනවා, කමෙන්ට් වලත් අහනවා. හැමතැනම මේ පොරොන්දම් සම්බන්ධ සහ විවාහ සම්බන්ධ ගැටලු තියෙනවා. ඉතින් මම ඉදිරියේදීත් මේ වගේ සාමාන්‍ය අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා, ඒ කියන්නේ අපිට එකතු වෙලා ඉන්න ප්‍රමාණය 2000ක් 3000ක් වගේ වෙනකන් මේ වගේ පොඩි පොඩි කරුණු ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පාඩම් මාලාවල් නියන්නේ නැතුව. මොකද පාඩම් මාලාවක් යනකොට ලොකු ටිකක් පිරිසක් එකතු වෙලා ඉඳිදී අපිට ලේසි මේක හරියට කරගෙන යන්න. ඒ නිසා මම මේකට අවශ්‍ය අත්විවාරම් කොටසින් කොටස දාලා ඔයගොල්ලන් මේක වට එකතු කරගෙන ඉන්න. තාමත් ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එකක් ආපු ගමන් බලලා මේක ඉගෙන ගන්න ඔයගොල්ලන්ට ආසාවක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා notification bell icon එක දාලා තියාගන්න. මොකද එතකොට වීඩියෝ එකක් ආපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් එනවා මගෙන් අලුත් වීඩියෝ එකක් ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට ඔයගොල්ලන්ට ලේසි වෙනවා ඉක්මනටම මේ පාඩම් මාලාව ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම අනිවාර්යෙන් පහලින් දාන්න ඔයගොල්ලන්ගේ මොනවාද මේ පොරොන්දම් සම්බන්ධ තියෙන අත්දැකීම්, ඔයගොල්ලන්ට මේ දේවල් නිසා මොන වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවද, ඔයගොල්ලෝ දැන්ටවත් මේ වගේ පොරොන්දම් බැලීම සම්බන්ධව හොයන කෙනෙක්ද, මේක ඉක්මන ඉගෙන ගන්න ඕනේද, මේ වගේ ගොඩක් අදහස් තියෙනවනේ ඔයගොල්ලන්ගේ. මොකද ඔයාලගේ අදහස් අනුව තමයි මට මේ channel එක ඉස්සරහට බොහොම සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ගේ නැකත ගැනත් මට පොඩ්ඩක් පුළුවන් නම් පහලින් comment කරන්න. මොකද මම ඉස්සරහට experiment ටිකක් කරගෙන යනවා සමහර දේවල් සම්බන්ධව. ඒ දේවල් වලට මට පුළුවන් ඔයාලගේ උපන් දිනය, උපන් වෙලාව සහ උපන් ස්ථානය සහ නැකතත් පොඩ්ඩක් කමෙන්ට් කරන්න. හැබැයි කමෙන්ට් කළා අහන්න එපා මට කොහොමද මෙහෙම කියලා. මොකද මේක මම ගන්නෙ එකිනෙකාගේ හඳහන් බැලීමට බලලා කියන්නේ නෙමෙයි. මට සමහර දේවල් වලට අවශ්‍ය තොරතුරු ටිකක් ගන්න. එහෙම අවශ්‍ය තොරතුරු වලදී මම ඔයගොල්ලන්ගෙන් අහන්නම් කමෙන්ට් එකේදී මට මෙන්න මේ දේවල් ගැන දැනගන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා ඒකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකෙන් මතක ඇතුව කරන්න. ඕනම දෙයක් අහන්න, ඒ හැම දෙයකටම මම ඔයගලන්ට උත්තර දෙන්නම්. ඉස්සරහදිත් මේ වගේ ජ්‍යොතිෂ සම්බන්ධ විවිධ කරුණු අරගෙන මම එනවා. එහෙනම් අපි ලබන වීඩියෝ එකේදී හම්බ වෙමු.